विराम अली प्रवृत्ति नुवर एलिय ग्रेगरी वेब परिसर आरक्षण प्रदेश नाविक हमुदा विसिन अनवसर इदिकिरी मक्सिदुकरन बव हिरु प्रवृत्तिवेत वार्ता वनवा में संबंधेन अप नाविक हमुदा माध्य प्रकाशक कपितान अक्रम अलेवी महतागिन विमसी मक्कला एविट ओहु किया सिटिये अदाल प्रदेश नाविक हमुदा जीवितारक्षक एककयक स्थापित करीमट में इदिकिरी सिदुकरन बवाई නොවරෙලිය ග්‍රෙගරි වැව ඉහළ ව්‍යාපාරයේ තිබෙන අක්‍ර 4ක පමණ මෙම ඉඩම නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩමක්. එම ප්‍රදේශයේ නාවික හමුදාව විසින් බැකෝ යන්ත්‍ර යොදාගෙන කිසියම් කැණීම් කටයුත්තක් සිදු කරන අයුරු අප කැමරා නැත ගැටුණා. නොවරෙලිය ග්‍රෙගරි වැවට ජලය සැපේන මූලික ජල පෝෂක ප්‍රදේශයක් වන මෙහි සිදු කරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් අප නාගරික සංවර්ධන අධිකාරියේ නොවරෙලිය සහකාර අධ්‍යක්ෂවරයාගෙන් විමසා සිටියා. එහිදී ඔහු කියා සිටියේ අදාළ ප්‍රදේශයේ නාවික හමුදාවට කිසිදු කැණීම් හෝ ඉදිකිරීම් කටයුත්තක් සඳහා අවසර ලබා දී නොමැති බවයි. විතර මම දැන් ඉන්නේ ඉහළ වැවපාරේ. අතනර මේ බැකෝ එකක් දාලා අතනර ජල පෝෂකේ මොකක් හරි ඉදිකිරීමක් කරන්න හරි කානෝගයක් අපනවා. ඒක ඔබතුමාලගේ අවසර අරගෙන කරන ප්‍රොජෙක්ට් එකක්ද මොකක්ද දන්නේ? ආ නෑ. එතන අර කරන්නේ නීති කින්නේ කරන්නේ. එයාලා කාන තමයි කපන්නේ. බිල්ඩින් හදන්න අනුමැතියක් ඉල්ලලා තියෙනවා. ඉදිකිරීම් ගන්න කොහොමද අපි දෙන්නේ අනුමැතියකින් තොරව. එතකොට ඔක ඔය ජල පෝෂකේ වගේ ඉදිකිරීමක් කරාම දෙගිරි වැවට බලපෑමක් වෙන්නේ නැති වේද? අනිවාර්යෙන් බලපෑමක් වෙන බලපෑමක් නොවනwidetilde දෙන්න පුළුවන් නම් විතරයි අපි දෙන්නේ සයිඩ් එකක්. කිසිදු අවසරයක් දීලා නැහැ ඔය කාණු කපන්නේ යාලා. මධ්‍යම පරිසර අධිකාරිය විසින් අංක 1487 ඇල ඉරක් 10 දරන 2007 3.5 දි නැති අතිවිශේෂ ගැසට් නිවේදනය මගින් මෙම ඉඩම අයත් ප්‍රදේශයේ පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙස නම් කර තිබෙනවා. නාවික හමුදා ඉදිකිරීම් කටයුත්තක් සඳහා අවසර ඉල්ලා ඇත්තේ මෙම පරිසර ආරක්ෂණ ප්‍රදේශයේයි. මීට පෙර මෙම ඉඩමේ නාවික හමුදා අනුකණ්ඩයක් සහ නිවාඩු නිකේතනයක් ඉදිකිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අවසර දී තිබුණා. නමුත් මධ්‍යම පරිසර අධිකාරිය 2008 10/28 දින ඇති ලිපිය මගින් නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දන්වා ඇත්තේ එම සංවේදී පරිසර කලාපය තුළ කිසිදු ඉදිකිරීමක් සඳහා අවසර ලබා දිය නොහැකි බවටයි. තත්ත්වය එසේ තිබියදී නාවික හමුදාව විසින් ඊයේ දිනේත් මෙම කැණීම් සිදු කරන ආකාරය දක්නට ලැබුණා. සවුදි අරාබියේ ගෘහ සේවයට ගොස් අභිරහස් ලෙස මිය ගිය අවිස්සාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචි ගණේෂ් ලිංගම් ක්‍රිෂාන්තිගේ අවසන් කටයුතු අද සිදු කෙරුණා. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විදේශ රැකියා අමාත්‍ය තලතාතු කෝරළ මහත්මිය සඳහන් කරන්නේ මිය ගිය තරුණියගේ දෙමව්පියන් අසත්‍ය ප්‍රචාර සිදු කරන බවයි. මීට වසර 3කට ඉහතදී සවුදි අරාබියේ රැකියාවකට ගොස් ගෙල වැළලාගෙන මිය ගිය අයගේ සැලකින ගණේෂ් ලිංගම් ක්‍රිෂාන්තිගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදු කෙරුණා. අවිසාවේල්ල පුවක්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඇගේ දේහය ශ්‍රී ලංකාවට රැගෙන එන්නේ පසුගිය දසවෙනිදායි. මියගිය තරුණියගේ අවසන් කටයුතු ඊයේ සිදු කිරීමට නියමිතව තිබුණත් එම අවසන් කටයුතු අද දිනේ දක්වා ප්‍රමාද කෙරුණා. ඇගේ දෙමාපියන් පවසන්නේ අවසන් කටයුතු සිදු කිරීම සඳහා අවශ්‍ය ලේඛිවිලිවල ප්‍රමාදයක් හේතුවෙන් අවසන් කටයුතු කිරීම ප්‍රමාද වූ බවයි. අපි සෙනසුරාදා තමයි මේ භූමිදානය කරන්න තිබුණු ඊටියේ ඒක කල් ගිය රට මරණ වාර්තාව විතරයි තිබුණේ අපි ගාව. මේ වලදාන වැඩ ඔක්කොම කරගන්න පොරි මිනිස්ටි අද උදේ පාන්දර 3ට විතර ගිහිල්ලා ලිවිමක් අරගෙන ඇවිල්ලා අවසන් කටයුතු දැන් කරන් තියෙන්නේ. මගේ දරුවට වෙච්ච දේ ඇත්ත සත්‍ය මට ඔයලා දෙන්න. මැරෙන්න ඕනේ ඒ රටට ගිහිල්ලා මැරෙන්න ඕනේ නෑනේ. අපේ ලංකාවේ මොනවාරි කරගන්නවා. ඒක මට සාතික කරලා කියන්න පුළුවන්. අපි දුප්පත් ඉන්න දන්නේ අපි ඒෙන් බොඩිය දුන්නා නිකන් අපි කිසිම දෙයක් හේතුවක් දන්නේ නෑ. කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් අප විදේශ රැකියා අමාත්‍යවරියගෙන් විමසීමක් කළා. මේ ළමයාට අවුරුදු 15 කාලේ සියලමඩ වෙච්ච අසාධාරණයක් නිසා අසාධාරණය කරපු මිනිස්සු තමයි මේ අම්මටයි තාත්තටයි සල්ලි දීලා ළමයාව පිටරට ඇරියේ. අවුරුදු 15 මේ කරින්න බැරි විත්තිය දන්නවා. එයා 2012 ගියේ. 2012 ගිහිල්ලා අවුරුදු දෙක අවසාන වුණාන් පස්සේ එයා ඉල්ලීමක් කරලා තියෙනවා. ගෙදරට කතා කරලා තියෙනවා අවුරුදු දෙක ඉවරයි මාව ගෙන්න ගන්න කියලා. එතකොට එළමඩ අවුරුදු 17යි. ඒත් යන්න බෑ. නමුත් මේගොල්ලෝ තවත් ඉන්න කියලා කිව්ව නිසා එයා සියදිවි නසා ගත්තා. ඉතින් අපේ වියදමේ මිනිය මෙහාට ගෙහත් දුන්නාන් පස්සේ අම්මලා තාත්තලා ඔක්කොම බොරු කියන්න පටන් අරන් තියෙනවා. මේ සිද්ධිය වෙලා මාස 5කට වැඩි. ඒ වෙලාවේදී සම්පූර්ණයෙන්ම නියෝජිත ආයතනයේ තහනම් කරා. ඒ සබ් ඒජන්ට් රව හිරගත කරා. අපෙන් කෙරෙන ජනවාරි 8 විප්ලවයේ ප්‍රතිඵල ජනතාවට ලබා දීමට පාලකීන් අපොහොසත්ව හොත් ජනතාව නැවතත් ඊට ප්‍රතිඋත්තර දෙනු ඇති බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා පවසනවා. අද පෙරවරුවේ නොච්චියාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා මේ අදහස් පළ කළා.
අධ්‍යාපනය අද නිලැඳුම් ලබා දීම මහා උබතෝ කෝටික ප්‍රශ්නයක් වෙලා. නිලැඳුම ලබා දීමේදී දෙමව්පියෝ අත්සන් කරන්න ඕන, ගුරුවරු අත්සන් කරන්න ඕන, විදුහල්පති අත්සන් කරන්න ඕන, එක ගිහිල්ලා ආයේ බාර දෙන්න ඕන, ඒක කොළඹට ෆැක්ස් කරන්න ඕන. මේ වගේ මහා අවුල් සහගත තත්ත්වයක් තිබෙනවා. නිලැඳුම පෙර දුන්නා වගේම දරුවන්ට ලබා දුන්නාම මේකේ මොකද වෙන්නේ? ඒ නිසා අපි ඇත්ත වශයෙන්ම තිබෙන ගැටලු අනවශ්‍ය ප්‍රමාදයන් අවුල් සහගත තත්ත්වයන් නොවන විදිහේ ක්‍රියාමාර්ගයක් ගැනීම තමයි පාලනය කියලා කියන්නේ. ජනතාවට සහන ලබා දීම කියලා. ජනවාරි 8 විප්ලව අපි කියන්නේ සමාජ විප්ලවයක්. මේ ජනවාරි 8 සමාජ විප්ලවයේ ප්‍රතිඵල ජනතාවට ලැබෙනවද නැද්ද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මේ විප්ලවයේ ප්‍රතිඵල ලබා දෙන්න අපි අපොහොසත් නම් නැවතත් ජනතාවයකට ප්‍රතිඋත්තර දෙයි කියලා මට හිතෙනවා. නුවරඑළිය රම්බොඩ ඇල්ලේ දිනෑමට ගිය 5 දිනක උද පස්වරුවේ සැඩපහරකට හසු වුණා. එහිදී කාන්තාවන් දෙදෙනෙකු අතුරුදන් වී ඇති අතර 3 දිනකුවේ දිවි බේරාගෙන තිබෙනවා. දැන් තවත් පුවත් සමගින් රටවටා හිරු. ශුද්ධතම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ආරාධනයක් අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද රෝමයේ බලාපිටත්ව ගියා. ජනාධිපතිවරයා හෙට වතිකානයේදී පාප් වහන්සේ බැහැ දැක්වීමට නියමිතයි. පසුගිය සැප්තැම්බර් 28 වෙනිදා කොටකෙතන උපාතවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් තියුණු ආයුධ වලින් පහර දී ඝාතනය කිරීම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙනුණු සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද එම ප්‍රදේශයට රැගෙන ආවේ පරීක්ෂණයක් සඳහායි. පුත්තලමේ ගම්වැදී සිටි වන අරින් 30 දිනක සෙල්ලකන්ද රක්ෂිතේර පළවා හැරීමේ මෙහෙයුම අදත් ක්‍රියාත්මක වූ අතර ඊට වනජීවි හා සිවිල් ආරක්ෂක බලකායේ සෙබළුන් එක්ව සිටියා. තීන් ආයුධයකින් කපා කොටා ඝාතනය කර තිබූ දිනියායේ එනසල්වතුයායේ මොරකරුවෙකුගේ සිරුරක් අදවලියොමල දතරතුරකට අනුව පොලිසිය විසින් සොයාගත්තා. මුලත්කොහ පිටියේ කෑගල්ල මාර්ගයට මාබෝ පිටියේ ප්‍රදේශයේදී පස්කන්දක් හදාගැටීමෙන් අද පෙරවරුවේ එහි ගමනාගමනයේ මුළුමනින් මැන හිටියා. ග්‍රාමීන අනතුරුව ඔබ නැවතත් හිරු ප්‍රවෘත්ති සමගින් විදේශ පුවත් කිහිපයක් සමගින් දැන් ලොව වටා හිරු. කාබන් දහනය පාලනය සඳහා ප්‍රංශයේ පැරිස් නුවරදී ඇතිකරගත් එකඟතාවයන් අනුව කටයුතු කිරීමට ලොව රටවල් 190ක් පමණ ඉදිරිපත්ව සිටිනවා. වැඩිම කාබන් දහනයක් සහිත රටවල් වන චීනය සහ ඉන්දියාවද ඊට සහය දැක්වීම විශේෂත්වයක්. පැරිස් කිවිසුමේ ඇතුළත් ඇතැම් වගන්ති නීතියෙන් බැඳී පවතින අතර ඇතැම් ඒවා ස්වේච්ඡාවෙන් පිළිපැදිය යුතු වනවා. ගැම්බියාව ඉස්ලාම් ජනරජයක් බවට එරට ජනාධිපති යායා ජමී ප්‍රකාශයට පත් කර තිබෙනවා. එරට ජනගහනයෙන් 90%ක් පමණ මුස්ලිම් වරුන්. බටහිර අප්‍රිකානු කලාපයේ පිහිටි ගැම්බියාව මානව හිමිකම් සුරකීම සම්බන්ධයෙන් සිටින්නේ ඉතා පහළ මට්ටමකයි. වෙඩිතබා ඝාතනය කළ පුද්ගලයන් 87 දෙනෙකුගේ සිරුරු බුරුන්ඩි රාජ්‍යයේ බුජුම්බරා නුවර වීදි දිගේ දමා ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. දිගු කලකපටන් සිවිල් ගැටුම් පවතින බුරුන්ඩි රාජ්‍යයේ මෙම ඝාතන සම්බන්ධව චෝදනා එල්ලවන්නේ පොලිසියට සහ හමුදාවටයි. සමීර කපුකොටුව සූදානම් ස්පෝර්ට්ස් කෝණ ගෙනෙන්නට. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනය අදයි. ලකුණු 405ක ජයග්‍රහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා පීතිකරුවන් අද දිනේදීත් සටන්කාමී පිතිහරඹයක නිරත වුණා. තරගයේ පැවැත්වෙන්නේ නවසීලන්තයේ ඩනීඩීන්හි යුනිවර්සිටි ඕවල් ක්‍රීඩාංගණයේදී. අද දිනේට තරඟය ආරම්භ කරන විට නවසීලන්තය තම දෙවැනි නිමිට 1 දෙවි ලකුණු 171ක් ලබා සිටියා. දෙවන කඩුලේ සම්බන්ධතාවය ලකුණු 121ක් දක්වා ඉහළකින ගිය ටොම් ලේතන් සහ කේන් විලියම්සන් තම කණ්ඩායම ප්‍රබල තත්වයකට ගෙනින්නට සමත් වුණා. විලියම්සන් ලකුණු 71යි. ලේතන් නොදෙවි ලකුණු 109ක් ලබා ගත්තා. නායක බ්‍රෙන්ඩන් මැක්ලම් මිනිමත් හිටුවීමට තීරණය කරන විට නවසීලන්තය කඩුලු 3ක් දෙවි රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 267ක්. බියනු ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 405ක ජයග්‍රහී ඉලක්කයක් හිමි වුණා. දිමුත් කරුණාරත්න සහ කුසල් මෙන්ඩිස් ආරම්භ කඩුලට ගොන්නගු සම්බන්ධතාවය ලකුණු 54ක්. දිමුත් ලකුණු 29කට දෙවි ගිය අතර උදාර ජයසුන්දරට ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 3ක් පමණයි. අනතුරුව දිනේෂ් චන්දිමාල් සමගින් තවත් සම්බන්ධතාවයකට දායක වූ කුසල් මෙන්ඩිස් ලකුණු 46ක් ලබා ගත්තා. වර්ෂාව හේතුවෙන් අද දිනේට තරගය නතර කිරීමට මද වේලාවකට පෙර කුසල් ගේනීම අවසන් කරන්නට ටීම් සෞති සමත් වුණා. චන්දිමාල් නොදෙවි ලකුණු 31යි. දිනේ අවසන් වන විට ශ්‍රී ලංකා ලකුණු පූර්ව කඩුලු 3කට ලකුණු 109ක් ලෙස සටහන් වුණා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 296ක් පිටුපසින් සිටින්නේ කඩුලු 7ක් අතතිවයි. Hero Sports Corner.
හිරු රාත්‍රී 7න් අදට අපි සමු ගන්නවා. පැත්තක් නැතුව ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්නට ඔබේ ජංගම දුරකථන ජාලය 90 තිරේ දෙස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ අද රාත්‍රී 9:30ට. අයිබෝවන්.